හැම දෑමත් අපිට ජීවිතය ගෙන ගන්න තියෙන්නේ ජය පරාජය තමයි අපි අවබෝධන්නේ හැම හමුවීමක අවසානයේ වෙන්නීමක් වගේම හැම ජයග්‍රහණයක් අවසානයේ පරාජයක් තියෙනවා මේ පරාජය මම විශ්වාස කරනවා අපේ පුද්ගලික ජීවිතවල පරාජයක් නෙමෙයි මේක මම පුද්ගලිකව මගේ ජීවිතේ පරාජයක් විතරක් ඉන්නේ නැහැ මම ඕනෑතරම් ජීවිතේ වැටි වැටි නැගිට මිනිහෙක් මම ගැන දන්න මගේ අම්මලා තාත්තලා ඉඳලා මාව දන්න බොහෝ දෙනෙක් දන්න එක අපි ආන්දෝලනේ මට යමක් කල්න වෙච්ච හැම වෙලාවෙම ඊට වඩා හොඳ දෙයකට මගේ උදව්වක් තියෙනවා ඊට වඩා හොඳ දෙයක් මට හම්බ වෙලා තියෙනවා මේස වෙන වෙලා තියෙනවා ඒකට අපේ පසුබෑම මේක පරාජයක් නෙමෙයි මේක පසුබෑමක් අනිවාර්යයෙන්ම මේ පසුබෑම අඩියක් පස්සට ගන්න එක හොඳයි අපිට ඊළඟ දින්මට ලෑස්ති වෙන හොඳ කාලයක් තියෙනවා අපේ අම්මතුරනේ අපිට මට දේශපාලනේ අත්හරින්න බෑ දේශපාලනේ අත්හරින්න බැරි මට ආදරය කරන මේ මිනිස්සුන්ට වෙන කවුරුත් නෑ අම්මතුරනේ මේ ඇවිල්ලා තියෙන්නේ වාසිකව ජනතාව නෙමෙයි මගේ මැතිවරණ ව්‍යාපාරය ඇතුලේ මගේ නම දෙනාගේ එක මිනිහෙක්ගේවත් හිත රිද්දුවේ නෑ මං මගේ අපේක්ෂක කණ්ඩායමේ ඒ වගේම මම කිසිම තැනක මට සතපහක් අපියදම් කරන්න දෙන්නේ නෑ මුදල් දෙන්නේ නෑ මම අරක්කු දෙන්නේ නෑ සල්ලි දෙන්නේ නෑ බඩු බෙදන්න මට තිබුණේ නෑ මම අපේ අම්මතුරනේ ලින්ෆ්ලට් එකේ හුයි පත්තර කොලේ අපේ අයිය කෙනෙක් එකට උදව් කළා සමන් අයියා අපි අරගෙන ගියා අම්මතුරනේ ඇත්ත විතරයි සත්‍ය විතරයි බොරු කිව්වෙත් නෑ පොරොන්දු දුන්නෙත් නෑ රැවැට්ටුවෙත් නෑ මිනිසුන්ගේ ඔළු වෙනස් කරන්න උත්සාහ කළෙත් නෑ හැමතිස්සෙම ගමකට ගිහිල්ලා මම කතා කරන්නේ දේශපාලන නෙමෙයි මෙතනින් කොහොමද උඩට එන්නේ කියන එක අපේ අම්මතුරනේ අපේ පන්තියේ මිනිසු මේ පසුබැස්ම මම සපත කරනවා ඔබට අපේ අපේ අම්මතුරනේ මේක ආයේ අපි අත්හරින්නේ මහා ජයග්‍රහණයකින් පස්සේ අනේ ජයග්‍රහණය ඒ ජයග්‍රහණයෙන් අපි නොපුස්පස් නෞසයෙන් නිමු මම දන්නවා මම වැටෙන්නේ නැහැ මම වැටෙන්නේ නැත්තේ මම වැටිලා තියෙන ඕන තරම් නැගිටින්න බැරි කාලේ නැගිට ගන්න හිතා ගන්නවා බැරි කාලේ වැටුණා මං එහෙත් නැගිට්ටා දැන් මට මං උතරක් නේ මගේ වාරුවට උරුණු තරම් පිරිසක් ඉන්නවා මහා සංගරත්නේ ප්‍රමුඛව මට සෑහෙන මිනිසු කණ්ඩායමක් ඉන්නවා ඒ ඇත්ත මිනිසු ඒ මොකවත් මගේ වාස ප්‍රයෝජන තකා නෙමෙයි මගෙන් කියම් දේශපාලන ඌමනාවක් බලාපොරොත්තු වෙන මිනිසු මම පොරොන්දු වෙනවා මේ මිනිසු අත්හරින්නේ නෑ මං අත්හරින්නේ නෑ ඒක අත්හරින්න කාලයක් නෙමෙයි මේක මං අත්හරිනවා මගේ මිනිසු බලාගෙන තව කවුරු හරි කියනවා මේක වල්නේදිලා තියෙන දැන් මම දන්නවා මිනිස්සු සමහර තැන්වල පැටලුණා පැටලුණා හැබැයි ඉතුරු වෙච්ච මිනිස්සු ටික මගේ මිනිස්සු මේ මිනිස්සුන්ට වැටෙන්න දෙන්නේ නැහැ මේ මිනිස්සුන්ට වැටෙන්න දෙන්න බෑ වෙන අල්ලගන්න කවුරුත් නැහැ හම්දුන මගේ ළඟට ඇවිල්ලා තමයි අඬන්නේ මගේ ළඟට ඇවිල්ලා තමයි ප්‍රශ්නයක් කතා කරන්නේ මගේ ළඟට ඇවිල්ලා තමා දුක හිතුණත් සතුටක් වුණත් කතා කරන්නේ මොකද වෙන තැනකට ගිහිල්ලා කතා කරන්න වෙලාවක් නැහැ සබාවුන්ට අහගෙන ඉන්න මිනිහෙක් නැහැ අහගෙන හිටියත් උත්තරයක් නැහැ කොහේ හරි තැනක අපි මේ වසුබෑමට හේතු තිබුණා ඒ පසුබෑමේ හේතු ටික අවබෝධයි තේරෙනවා ඡන්දදායකයක් කියන එක ඇතුලේ අපේ ආමුදුරනේ විවිධ මිනුම් ඇතුණා ඒ මිනුම් ඇතුලේ ජනතා ප්‍රතිචාරය උනේ නිරෝෂන් ප්‍රේමරත්න පාර්ලිමේන්තුවේ හිටිය ඇති කියන එක මම ගිහිල්ලා ඡන්දනේ මට වඩා හොඳ මිනිහෙක් හිටියොත් ඒ මිනිහා පාර්ලිමේන්තුවේ වන්න කියලා මං එල්ලුවේ අපිට තියෙන අභියෝග ටික දැනගෙන අන්නේ අභියෝග ටිකට තීරුම් කරගත්ත මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවේ වන්න කියලා අපිට තියෙන තර්ජනය අපිට තියෙන අවස්ථාව අපිට තියෙන ශක්තිය අවබෝධ කරගත්ත මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවේ වන්න කියලා විතරයි මං එල්ලුවේ මම කොහේවත් ගිහිල්ලා මට මනාපයක් ඉල්ලුවේ නැහැ මම කොහේවත් ගිහිල්ලා කාගෙවත් එහෙම සල්ලි ඉල්ලුවේ නැහැ අපේ හැමෝටම මැතිවරණ ව්‍යාපාර කරන්න මම මෙතන ඉන්න කිසිම කෙනෙකුට බත්කටක් දීලා නැහැ නම්දුර බත්කටක් එක බත්කටක් ප්ලේන්ටියක් දීලා නැහැ මගේ මැතිවරණ ව්‍යාපාරය ඇතුලේ තම තමන්ට පුළු පුළුවන් විදියට මගේ ජයග්‍රහණය වෙන කටයුතු කළා නමුත් මේ පසුබැසීම මේ කාලේ ලැබිච්ච එක හොඳයි තව ඉස්සරහට ගිහිල්ලා මෙහෙම වගේ පසුබැසීමක් වෙනවට වඩා අපි ඉගෙන ගන්න දේවල් අප්‍රමාණයි මම කියන්නේ අත්හරින්න බෑ අත්හරින්න එපා මම නැතත් අපේ එකෙක් තව ඉන්න ඕන මම නැතත් අපේ එකෙක් හරි මේ වලින් උඩට යන්න ඕන මේක අත්හරීමක් නෙමෙයි මේක මහා ජයග්‍රහණයක ආරම්භයක් අපිට තියෙන්නේ මිනිසුන්ගේ ඇත්ත ඔළු පැහැදිලි කරන එක විතරයි මම කිව්වේ මං කාවත් රැවැට්ටුවේ නෑ බොරු පොරොන්දු දුන්නේ නෑ පාට ඒවා ලස්සන නෑ සත්‍ය දිත්තයි ඇත්ත දිත්තයි බොරුව ලස්සනයි වර්ණවත් මිනිසු වර්ණවත් වෙනට නිදදීම ගියා මම විශ්වාස කරනවා අවබෝධයේ තියෙන 57000කට වැඩිය මිනිසු මාතර දිස්ත්‍රික්කයේ හිටිය අනිත් අය අනවබෝධයෙන් කියනවා නෙමෙයි ඒ තමන්ට දැනෙන ප්‍රමාණය ඔබ ඔබට දැනෙන ප්‍රමාණය ඉටු කළා මට අප්‍රමාණ විදිහට මට ගෙනු ආම්තුනේ මේ මැතිවරණ ව්‍යාපාරය ඇතුලේ ඒ හැමදේම ස්වභාව ධර්මය බලාගෙන ඉන්නවා මම ඉතරයි දන්නේ මම කිසිම වෛරයක් නැහැ කායිකවත් කිසිම තරහක් නැහැ
මාතර දිස්ත්‍රික්කයේ විතරක් නෙමෙයි ඊ රැයේ ඉඳලා අඬන මිනිස්සු කී ලංකාවේ විවිධ තැන්වල ඉඳන් මිනිස්සු ඇඬුවා මහා සංඝරත්නය ඇඬුවා මං මට එම කත්මතුම්මාව දරා ගන්න බැරුව රට ජාති ආගම වෙනුවෙන් සේවය කරන්න බැහැඳුනේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ නැහැ පාර්ලිමේන්තුව කියන්නේ එක තැනක් විතරයි රට ජාති ආගම අපේකම අපේ දේවල් වෙනුවෙන් පෙනීම තියෙන මම හිතිය තැන කොහේද මගේ රට මගේ ජාතිය මගේ ආගම මගේ මිනිස්සු වෙනුවෙන් මං හැමදාම පෙනී හිටියා හෙටත් මම පාර්ලිමේන්තුවේ නැතත් හෙටත් මම අපේකම වෙනුවෙන් පෙනී ඉන්නවාමයි ඒ මගේ රට වෙනුවෙන් මගේ මිනිස්සු වෙනුවෙන් ඔබ මහා දුකටපත් වෙලා ඉන්නවා කියලා මම දන්නවා ඉහි රෑ ඉඳලා අපි ආමුදුරනේ ගෙදරට මිනිස්සු වටිනවා මහා සංගරත්නේ වටිනවා මම දන්නවා මේ කම්පාව මට වඩා රිදෙන්නේ ඔබට කියලා මම දන්නවා ඔය ඇස්වල පිළිච්ච හැම කඳුලකටම මම විශ්වාස කරනවා ඔය කියන්නේ ඇත්ත ඔය කියන්නේ ඇත්ත ඔය තියෙන යුක්තිය ඔය ඔය තියෙන්නේ යුක්තිය ඉල්ලන මිනිස්සුන්ගේ ඇත්ත ලවණරහ කඳුල් ටික ඔය තියෙන්නේ මේක අපි අත්හරින්නේ නැහැ අතරින් නැත්තේ වෙන මොකටවත් මේ ජීවිතය අතරින් මොන තරම් පුළුවන් මිනිහෙක් වම ඕනක් තරින් අපිට සූදානම් මිනිහෙක් මගේ අවබෝධයේ ජීවත් වෙන කෙනෙක් අතරින් වෙනවා කියලා දන්න හැමදේම හැබැයි මේ වෙලාවේ අතරින් බැරි අතරින් නැත්තේ මගේ මිනිසුන්ට ඕනි මිනිහෙක් මගේ මිනිසුන්ට ඕන නායකයෙක් අන්නේ නායකයා ඊළඟ නායකයෙක් කෙනකම් මේක බාර ගන්න අපේ තුන්වෙනි පන්තියේ ඇත්ත මිනිහා බාර ගන්න මිනිහෙක් කෙනකම් මම මගේ පන්තියේ මිනිසුන් ඉන්න ඉන්නවා මෙතනින් නැගිටින්න ඕන මේක නැගිටින්න තනියෙන් බෙරදරලා මම තනියෙන් ගන්න උත්සාහයක් නෙමෙයි මට මේ මන්ත්‍රීකම හැමෙන්න අපේ ආමතුරුනේ ජීවිතේ තවත් එක කාල පරිච්ඡේදයක එක මොහොතක් විතරයි ජීවිතේ අමාරුම එක මේ තුන ජීවිතේ මම ඒවා බොහොම සාධාරණීකරණය විදිහට මම ඒවා තේරුම් ගත්තා පිටත් මම විශ්වාස කරනවා මම වෙනුවෙන් පෙරීටපු මිනිස් මහලු බලාපොරොත්තු ජීවිතය කවුරුවත් දුපේ නැහැ නිරෝධ ප්‍රේමරත පරාජයට පස්සේ කියලා මම දන්නවා මෙතන බෝධි පූජා දීපු කඳුරු ගැට ගන්නවා අපි හාමුදුරනේ ස්වභාව ධර්මයෙන් ඉල්ලපු විවිධ අහිතියා මම දන්නවා මහා අපේක්ෂාවක් තිබුණා හැබැයි යථාර්ථය මේක මේ යථාර්ථය අපි මුහුණ දෙන්න ඕන මේ යථාර්ථය අපිට දරා ගන්න බැරි නම් අපේ අපේ ඊළඟ අපේ දරුවෙකුට මේක දරා ගන්න බැහැ අපේ පවුල් වල දරුවෝ ඉතින් වැටි වැටි තමයි නැගිටින්න වෙන්නේ වැටි වැටි නැගිටින්න මම දන්නවා ඔබ සියලු දෙනාම මා වායි වැටෙන්නේ නැති වෙන්න මගේ අද්දෙකොනේ මගේ අද්දෙකොනේ තදව අල්ලගෙන මා උස්සගෙන ඉන්නවා කියලා මට තේරෙනවා ඒකට මගේ ගෞරවනීය ප්‍රණාමය මේ මොකද අපිට නැති වුණ දෙයක් නැහැ නැති වුණා නැතුනේ තනතුරක් විතරයි තනතුරු කියන ඒවා ඇති වෙනව නැති වෙනව අපේ තියෙන අපි බැඳුනේ දේශපාලන නිසා තමයි සමාරු දේශපාලන නිසා බැඳුනට අපි අතර තිබුණ දේශපාලන දෙකේ ඡන්දදායකයෙක්ගේ අතර මජර පරතරයක් නෙමෙයි අපි අතර තිබුණ ඇත්ත බැඳීමක් ඒ බැඳීම තියෙනවා දේශපාලන යටත් නැතත් තමුන්වාසේලා මගේ අයිය කෙනෙක් නම් මං අයියේ කියලා කතා කරන මට වඩා බාලයි නම් මල්ලී කියලා කතා කරන මට වඩා වැඩිමල් කෙනෙක් නම් මාමේ නැන්දි අම්මේ තාත්තේ කියලා කතා කරන නිරෝෂන් ප්‍රේ වරද්ද හිටත් එහෙමයි හිටත් මේ බැඳීම් තියාගමු අපි මේක මහා ජයග්‍රහණය තෙක් අපි අරගෙන යමු ඔබ සියලු දෙනාටම මේ පැමිණීමට මගේ ගෞරවනීය ප්‍රණාමය ස්තුතිය පිරිනමනවා මේ මැතිවරණ කාලයේ ඔබ මගේ වතුර පොදක්වත් දීලා නෙමෙයි වැඩ කළේ මම හිතන්නේ අපේ ආමතුරුනේ මේ මැතිවරණයට සියලු පක්ෂවලින් අඩුම මුදලක් වියදම් කරන්න ඕන අපේක්ෂකේ මම වෙන්නේ නැති සියලු පක්ෂවලින් මම ඒකට සතුටුයි අපි පරාජය වුණා නෙමෙයි අපේ ඇත්ත දින්න අපේ ඇත්ත දින්න කාටවත් චෝදනා කරන්න බැරි වෙන අපේ ඇත්ත ජයග්‍රහණය කළා මේ ඇත්ත තව මහා ජයග්‍රහණයක් කරාගෙන යමු ඔබ සියලු දෙනාටම මට දක්වන ආදරය මම මේ තරම් ආදරේ මේ තරම්ම මාත් ආදරේ අපි මේක අත්හැර රකිමු තව තියෙන රට වෙනුවෙන් වැඩ කරන්න අපේ යුතුයකමක් ඉටු කරන්න තියෙනවා ඒ යුතුයකම ඉටු කරමු කියන ඉල්ලීම කරමින් ඔබ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා
Thank you.
Thank you.
मिनिस्ट्री